ඊවේ ඔන්ලයින් චැනල් එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න මම අද අලුත්ම වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද People's Bank ඔන්ලයින් ඇප් එක යූස් කරලා වන් ටයිම් ෆන් ට්‍රාන්ස් එකක් කරගන්නේ කියලා. ඉතින් වන් ටයිම් ෆන් ට්‍රාන්ස් එකක් කියන්නේ ටෙම්ප්ලේට් එකක් හදන්නේ නැතුව එවලේ විතරක් ඔයාලා සල්ලි යවලා ඒක ක්ලෝස් කරගන්නවා. ඒ කියන්නේ ටෙම්ප්ලේට් නැතුව හැමදාම යවන කෙනෙක් නෙමෙයි. අහම්බෙන් කාට හරි ඒවාට සල්ලි යවන්න ඕන වුණා. ඉතින් ඒ account එකට සල්ලි යවුවා. ඒක එතනින් ඉවර කරන විදිය මම ඔයාලට කතා කරන්නේ. මොකද කලින් වීඩියෝ එකේදී මම කතා කරා සම්පූර්ණයෙන්ම ටෙම්ප්ලේට් හදන විදිය ඉනම් සියලුම දේවල් ඔයාලා ඒ වීඩියෝස් බලන්න. ඔන්ලයින් බැංකින් ඇප් ගැන ගොඩක් මම වීඩියෝස් අරන් අවිල්ලා තියෙනවා. ඉතින් අපි ගිහින් බලමු කොහොමද මේ ඔන්ලයින් බැංකින් ඇප් එක පීපල්ස් බැංක් එකේ යූස් කරලා කොහොමද සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න කියලා තව කෙනෙක්ට හරිම විදිහට මම පොඩි ස්ක්‍රීන් රෙකෝඩ් එකක් අරන් ඉන්නම්. ඒකෙන් ඔයාලට දැනීමක් ගන්න පුළුවන් වෙයි. අපි ගිහින් බලමු ස්ක්‍රීන් රෙකෝඩ් එකට. රයිට්. මේකෙදිත් මම සුපුරුදු පරිදි යූසර් නේම් පාස්වර්ඩ් ගාලා මේ විදියට ලොග් වෙනවා. ඉතින් යූසර් නේම් පාස්වර්ඩ් දීලා මේ විදියට ලොග් වුණාට පස්සේ ඔයාලට මේ විදියට ඩෑෂ්බෝඩ් එක පෙන්වනවා. ඉතින් මම ඒකෙන් ට්‍රාන්ස්ෆර් සර්විසස් කියන ඔප්ෂන් එකට යනවා. ට්‍රාන්ස්ෆර් සර්විසස් ඔප්ෂන් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ඉන්ටර් බැංක් ෆන් ට්‍රාන්ස්ෆර් කියන එක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ වන් ටයිම් ෆන් ට්‍රාන්ස්ෆර් කියන ඔප්ෂන් එකට යන්න. ඉතින් ඔයාලට පුළුවන් වන් ටයිම් ෆන් ට්‍රාන්ස්ෆර් කියන ඔප්ෂන් එකේ මෙතෙන්ට බැංක් එක මොකක්ද කියලා සිලෙක්ට් කරලා දෙන්න පුළුවන්. බෙනිෆිෂරි account bank කියන තැනින් මම එතෙන්ට බැංක් එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ ඔයාලට තියෙන බ්‍රාන්ච් නේම් එක සිලෙක්ට් කරන්න. ඉතින් මම බ්‍රාන්ච් නේම් එකක් සිලෙක්ට් කරනවා. ඊට පස්සේ account number එක දාන්න ඕනේ. ඉතින් මම account number එකක් දාගන්නවා. ඉතින් මේ විදිහට account number එක දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් යවන කෙනාගේ නම දාගන්න මෙන්න මේ beneficiary name කියන තැනට. ඉතින් මම ඒකත් දාගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් transfer amount එකක් දාගන්න. ඉතින් transfer amount එක මම මේ විදිහට දාගන්නවා. ඉතින් transfer amount එකකුත් මම දුන්නට පස්සේ ඊට පස්සේ මම next කියන button එක click කරනවා. ඉතින් next කියන button එක click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට confirmation එකක් එනවා. confirmation එක ආවට පස්සේ ඔයාලට හරියට බලලා එහෙම නැත්නම් නැවත වෙනස් කරන්න පුළුවන්. මේ වගේ වෙනස් කරලා ඔයාලට මෙන්න මෙතන description එකකුත් නැවත ලබා දෙන්න ඕනේ. ඉතින් ඔයාලා මුලදී description එක දෙන්න amount එක දුන්නාට පස්සේ ඊට පල්ලෙහින් තියෙන ඉතින් description එකක් දීලා ඔයාලට පුළුවන් නැවත next කරගන්න. ඉතින් මම next කරගත්ත ඉස්සෙල්ලා next කරගත්තාම මට වැරදීමක් වෙලා තිබිච්ච නිසා නැවත back කරලා description එක දාන්න කියලා කිව්වා. ඉතින් description එකත් මම දාලා ඊට පස්සේ මේ විදියට OTP එකක් ගෙන්න ගන්න එනවා. ඉතින් OTP එක ඔයාලට පුළුවන් හරියට මේ ටික චෙක් කරාට පස්සේ OTP එක ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. හරියට මේ ටික චෙක් කරාට පස්සේ මෙන්න මේ SMS කියන ඔප්ෂන් එක හරි ඊමේල් කියන ඔප්ෂන් එක හරි සිලෙක්ට් කරලා ඔයාලට request OTP කියන එක දෙන්න පුළුවන්. ඉතින් request OTP කියන එක දුන්නාට පස්සේ SMS එක මාර්ගෙන් ඔයාලට මෙන්න මේ විදියට දෙනවා. මොකද මම SMS කියන එක තමයි සිලෙක්ට් කරේ. ඉතින් SMS කියන එක සිලෙක්ට් කරාට පස්සේ මේ විදියට ඔයාලට කෝඩ් එක ආවා. ඉතින් මම ඒ කෝඩ් එක දීලා confirm කරගත්තා. ඉතින් confirm කරගත්තාට පස්සේ ඔයාලට transaction එක වෙන්න ටිකක් load වෙනවා. ඉතින් load වුණාට පස්සේ ඔයාලට මේ විදිහට message එකකුත් එනවා. සල්ලි කැපුණාම successful කියලා එනවා. ඉතින් ඔයාලට මේ විදිහට තමයි transfer එකක් කරගන්නේ ලේසියෙන්ම. ඉතින් හරිම ලේසි. මොකද ගොඩක් අය මම පළින් වීඩියෝ වල comment දාලා template හදන්න අමාරුයි නේ, නැත්තම් ඒක ටිකක් සංකීර්ණ වැඩි නේ, එහෙම නැතුව විදිහක් නැද්ද. ඉතින් මේ විදිහටත් පුළුවන්. මම කලින් template ගැන කතා කරේ ඔයා නිතරම bill ගෙවන කෙනෙක් නම් මොනවා හරි ඔයාගේ account වලට ඔයා transfer කරනවා නම් පඩි වැටිච්චාම ඔයාගේ account වල ඉත savings වලට දානවා නම් මේ වගේ දේවල් වලදී ඒ template එක හදාගෙන තියාගන්න එක බොහොම වැදගත්. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට තමයි fund transfer එකක් ලේසියෙන්ම කරගන්න පුළුවන් වෙන්නේ People's Bank online app එක හරහා. right මට මේ වීඩියෝ එකේදී කතා කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාලා මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් තව කෙනෙක්ට බලන්න share කරන්න. ඒ වගේම මතක ඇතුව subscribe කරලා එකතු වෙන්න ඔයාලු කෙනෙක් නම් online banking පිළිබඳ ඔයා interesting එකක් තියෙනවා නම් එහෙමනම් කැමැත්තක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මගේ අනිත් වීඩියෝස් උත් බලලා තව දැනීම ටිකක් වැඩි කරගන්න. ඉතින් ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.